අපේ කාටුන් සහ කවි සටහන් ගෙන එන වෙලාවයි මේ මුල්ම අවධානය ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේට වරායේ බහාලුම්වල තියෙන ඖෂධ ගෙනල්ලා ගබඩා කරන්න ඉඩ නෑ කියන්නේ යකඩු එතකොට ඒව ගෙනාවේ ලෙඩුන්ට දෙන්නද කොමිස් ගහන්නද දැන් මොකටද ගෙනාවේ මේ මේවා ගෙනල්ලා ගබඩා කරගන්න ඉඩ නැත්තම් වරායේ බහාලුම්වල විතරක් තියලා තියන්නද ඉතින් ගෙනාවේ කොමිස් ගහනද ලෙඩුන්ට දෙන්නද දැන් අද ඒ ගැන සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලාත් අපිට දැනගන්න ලැබුණා පුවත් ඔස්සේ මෞබිම MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ විදුලිය ගාස්තු සහනයේදී උපරිම සහනය දෙනවා කියලා කාංචන කියනවා. අපේ අපෝයියෝ වැඩි කරන කොටත් ඉතින් උපරිමෙන් දුන්නනේ. එතකොට සහන දෙන කොටත් උපරිමේ දෙනවා කියලා තමයි කියන්නේ. අද ජනරාණි කාටුනේ. අනුර ඉන්දියාවේ රනිල් ඕස්ට්‍රේලියාවේ සිරිසේන ඇමරිකාවේ. දැන් මේම කියන්නේ කවුද? සජිත් මහත්තයා වගේ කෙනෙක්. මේක හරියන්නේ නැහැ කියලා ජනරාණි කියනවා. පැපුවා නිව්ගිනියාවට හරි ගියා නම් හරි නේද? විපක්ෂ නායකයාගෙන් අහනවා දැන් අනුර ඉන්දියාවේ රනිල් ඕස්ට්‍රේලියාවේ සිරිසේන ඇමරිකාවේ සජිත් පැපුවා නිව්ගිනියාවට හරි යමු කියලායි ජනරාණි කියන්නේ. දිවයින චමෝත් පද්මශ්‍රීගේ සමයන්. විදායකේ අහෝසි කරන්න ජනමත විචාරණයක් ගෙනාවොත් අපි අත් දෙකම උස්සනවා කියලා මෛත්‍රී කියනවා. එදා විදායක පුටුවේ ඉන්න කාලේ අත් දෙක හිරිවැටිලා තිබිලාද? දැන් ආවෙත් බලයට විදායක අහෝසි කරනවා කියන කතන්දරයත් ඇතුළුව තවත් කතා කියමින් තමයි. එතකොට අත් දෙක හිරිවැටිලා තිබුණාද කියලායි චමෝත් අහන්නේ. අද පුවත්පතට ප්‍රියන්ති පෙරේරාගෙන එන ඩෝග් ටෝක්. උඹට තියෙන ආදරය මම කියාලා දෙන්න, ලෝකේ තියෙන බදු ඔක්කොම උඹලට දෙන්නම්. අර ගීතේ වගේ තමයි කියන්නේ. හැබැයි ඒකේ කියන විදිහට නම් මේ ඩෝග් කියන්නේ දේශපාලක ඩෝග්. උඹට තියෙන ආදරය කියලා දෙන්න තමයි ලෝකේ තියෙන බදු ඔක්කොම උඹලට දෙන්නේ. රෝස මලක ගැට ගහලා බදුයි අපට දෙන්නේ. ඩෝග් පැත්ත පලාතේ ඉන්නතෝ දුවන්නයි හදන්නේ. ඒ පොදු ජන ඩෝග්. ලංකාදීපයට පංකජ රවින්දගෙන එන සරදම්. රට හදන්න පාටලීගෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරලා. පක්ෂ හදාගන්න මොකවත් යෝජනාවලියක් නැද්ද? රට හදන්න කලින් පක්ෂ හදාගන්න එපැයි නේද? අද පුවත්පතට කාටුන් ගෙන එන්නේ අවන්ත ආටිගල. අවන්ත කියන විදිහට වැලන්ටයින් දිනේ 2024. දැන් ලංකාව වගේ රටවල ඉතින් මේ පෙම් කිරීම, ප්‍රසිද්ධියේ ප්‍රේම කිරීම, ඉතින් එතකොට ආදරණීයව හැසිරෙන එක මේ බොහොම වරදක් විදිහට දකින්න. ඒ කියන්නේ පොලිසිය යන්න තරම් වරදක් විශාල පොලිස් නිලධාරියෙක් ඉන්නවා. මේක මේ ලං වෙන්නත් බෑ. ඉතින් ඈතට වෙලා ඉඳගෙන බංකුවේ දෙපැත්තට වෙලා ඉඳගෙන මේ මලක් දෙන්න හදනවා, පෙම්වත් යුවලක්. හැබැයි පොලිසිය මැදින් ඉන්නවා. සංස්කෘතික පොලිසියද මන් දන්නේ නැහැ. ඉතින් සමාජයට අවැඩක් නොවන විදිහට මේ එතකොට තමන්ටත් අවැඩක් නොවන විදිහට ආදරය කිරීම කාටවත් වරදක් කියන්න පුළුවන් කාරණාවක් නොවුනට අපේ වගේ රටවල ප්‍රසිද්ධියේ නරක වැඩ කරනකොට ඇස්කන් පියාගෙන බලාගෙන හිටියට ප්‍රසිද්ධියේ ආදරය කළොත් හරි ප්‍රශ්නනේ නේද? ඉතින් අවන්ත ආටිකලේ ගැනයි අපිට කියන්නේ. දිවයින උදය විමල සිරිගෙන එන කාටුනයට අනුව මේ හිරකූඩුවක ඉන්නේ කෙනෙක්. ඒ හිරකූඩුවේ ඉන්න කෙනා මේ අපිට පේන විදිහට විපක්ෂ නායකවරයාත් වගේ. අනේ මන් දන්නේ කොහොම වුණත් කාගේ හරි එයාගේ මේ තවත් ඉන්නවා. දැන් මේ දවස්වල ප්‍රශ්න ඇති කරන මේ ෆීල් මාර්ෂල්වරයා වගේ මූණකුත් අපිට පේනවා. දැන් ඒ කට ඇතුලේ තමයි හිරකූඩුවේ වගේ ඉන්නේ. දැන් අපි දන්නවනේ ඇති වෙලා තියෙන ප්‍රශ්න නේද? ඉතින් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ඒ කට ඇතුලේ හිරකූඩුවකද ඉන්නේ. මෞබිම පුවත්පතට MD වීරරත්න ගෙන එන කාටුනේ ඔන්න ගොවියා රජ කරවන යුගයක් බිහි කරනවා කියලා සජිත් කියනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා ගොවියා මේ එහෙම කියාගෙන යන්නේ. ගොවියෙක් වෙලා යන්නේ කවුද? සජිත් මහත්තයා වගේ කෙනෙක් තමයි යන්නේ. එයාගේ ඔටුන්න ගොවියට දීලා එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා යන්නේ මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාද MD කියන විදිහට. ලංකාදීපයට 36:20 එන හිනා වැස්ස. එන්න සුදෝ කොළ පාට වෙලා කියලා ඔන්න ගීතයක් ඇහෙනවා අපිට ඇහෙන්නේ. ඒක කියන්නේ මේ ජනාධිපතිවරයා වගේ කෙනෙක්. මලකුත් අරගෙන වැලන්ටයින් දවසනේ අලියගේ පිටේ අපි යමුකු බොලේ හා හා චන්ද පොලේ. අන්න අර එන්න සුදෝ මේ කියන ගීතේ තාලෙට මේක කියාගන්න පුළුවන්. එන්න සුදෝ කොළ පාට වෙලා අලියගේ පිටේ අපි යමු කොබලේ හා හා චන්ද පොලේ. දැන් අලියගේ පිටේ ගිහිල්ලා චන්දේ දෙන්න කියලයි අපට රෝස මලක් දීලා ජනාධිපතිතුමා කියන්නේ. ලංකාදීපයට දාස අඳින කාටුනය දැන් හැමෝම මේ හදවතේ හදවතක් පපුවේ ගහගෙන බලාගෙන ඉන්නවා. මේ
මල්සරා ඇවිල්ලා තමන්ට මේ මල් දුන්නෙන් විදිනකන් කවුද මේ මල්සරා අපිට පේන විදිහට නම් ඉන්දියාවේ අගමැතිවරයා වගේ තමයි අපිට පේන විදිහට මල්සරා. එතකොට මේ විපක්ෂ නායකවරයා ඉන්නවා අපිට පේන විදිහට තවත් මේ ඔය පහුගිය කාලේ මේ හුඟාක් දේවල් කතා කරලා මේ දවස්වල වැඩිය කතා නොකර ඉන්න මේ විමල් විරවංශ මහත්තයා වගේ කෙනෙකුත් ඉන්නවා. දැන් ඒගොල්ලෝ මේ හදවත දිගේ අරගෙන බලාගෙන ඉන්නවා අපිට මල්සරා විදිනකන් ඒ අයට. හැබැයි අපිට පේන විදිහට ඒ කතන්දර අතරේ විකිණෙනවා හිල්ටන් හෝටලෙත් ඉන්දියාවට අයිති වෙන්න යනවා කියලා දැන් ටිකකට කලින් අපි පුවතක් ගෙනාවා. දිවයිනට බෙම්පියා අඳින්නේ තරස්සින්. දැන් මේ මොකද්ද මේ ෆ්‍රම් ඉන්දියා විත් ලව් කියලා නිව් ජේම්ස් බොන්ඩ් කෙනෙක් අපිට ඇවිල්ලා තිනවා. අලුත් ජේම්ස් බොන්ඩ් අර 007 යාගේ සංකේතයක් තියෙනවා. අපිට පේන විදිහට ලපේකුත් තියෙනවා. ඉතින් අපිට දැන් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ අනුර කුමාර මහත්තයා කියලා ළඟදී මෙනවා දූෂණයට එරෙහිව මේ ෆිල්ම් පෝස්ටර් එකක්. අලුත් ජේම්ස් බොන්ඩ් තමයි කතාවේ නම. එතකොට ඒක අලවලා පාප්ප බාල්දියත් උස්සගෙන අනුර කුමාර මහත්තයා යනවා. ඉතින් බලාගෙන ඉන්නවා බෙම්පියා බල්ලත් එක්ක ඒක දිහා. අලුත් චිත්‍රපටයක් තමයි පෙන්නන්නේ ඉන්දියාවේ අනුග්‍රහයෙන්. ලංකාදීපයට සුවාරිස් ගෙනෙන්නේ දාස හපුවලානගේ. දැන් අහෝසි කරනු කියන ටාගට් බෝඩ් එකේ තියන්නේ මේ ඒක ගෙනාපු මහත්තයාගේ මූණ. විධායක ජනාධිපතිවරණය ඇතුළු මේ බලතල ඒකාණුක්‍රම ව්‍යවස්ථාව හඳුන්ලා දුන්නු ජයාර් ජයවර්ධන ජනාධිපතිවරයාව ටාගට් බෝඩ් එක කරලා තියෙනවා. දැන් දුණු තියෙනවා, පිස්තෝල තියෙනවා, කැටපෝලක් තියෙනවා. දැන් මේ දේශපාලකයා බලාගෙන ඉන්නවා මේකෙන් නිකන් ඇත්තටම ඉතින් අහෝසි කරනු කියන ඒවා මේ ඡන්ද පොරොන්දු විතරනේ. හරියට මේක මේ ආයුධේවත් අතට ගන්නේ නැතුව අහෝසි කරනු කියන මේ ටාගට් බෝඩ් එක විතරක් අපිට දීලා තිනවා. අපි බලන් ඉන්නවා මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ලංකාදීප පුවත්පතට අසංක ඉදනිල් ගෙනෙන්නේ අද මේ වැලන්ටයින් දවසටම ගැලපෙන කාටුන් එකක්. ඉතින් ඒකට අනුවත් ජනාධිපතිවරයා රෝස මල් ගොඩාක් අරගෙන යනවා. ගිහිල්ලා කාටද මේ දෙන්නේ? ආදරේ ප්‍රකාශ කරන්න බලාගෙන ඉන්නවා ටෙලිෆෝන් එක පැත්තේ කට්ටිය ගොඩක්. එන්න එන්න මගේ පැත්තට එන්න කියලා මල් දෙනවා කියලයි අසංක ඉදනිල් පොලිටිකල් කාටුනෙන් කියන්නේ. ලංකාදීපයට අනේ අනිච්චන් ගේනවා ලයන්. කවි සටහන බිත්තර 35ට දිය හැක ස්ථිරය පශු සම්පත් ඇමති කෙරුවා විස්තරය. එනමුත් කඩේ 64කි බිත්තරය එතැනදි කවුරු කවුරුත් නිර්වස්තරය. 35ට දෙන්න පුළුවන් කියලා කැට තියලා කියනවා. ඒ වුණාට කඩේ කීයද? 64ක්. ඉතින් නිර්වස්තරයි තමයි. දිවයින ආතාපේ කවි සටහන මුණුපුරාගෙන එනවා. රෝගීන් වෙතට දී ජීවිත තර්ජනය ආයෙත් ඇරඹුණා රෝහල් වර්ජනය. ආතා හිතුවේ ලෙඩුනගේ සැනසුම ගැනය. ඔහු හරි ගැඹුරු විලසින් විමසයි පැනය. ඔය වර්ජනෙන් ජනපති ලට රිදෙනවද? ධනපති පන්තියට නැත්නම් දැනෙනවද? හිතලම දුප්පතුන් මිරිකා තලනවද? රවි කුමුදේෂ් උත්තරයක් කියනවද? දැන් මේක රවි කුමුදේෂ්ගෙන් විතරක් අහන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. උන් සංගම් 72ක් එකතු වෙලා කරගෙන යන වැඩේ. හැබැයි ඉතින් ඇත්තටම අහන්න ඕනේ ප්‍රශ්නයක් තමයි මේක. ඔය වර්ජනේ ජනපති ලට රිදෙනවද? ධනපති පන්තියට රිදෙනවද? නෑ. ඔබ අපි වගේම සාමාන්‍ය මිනිස්සු තමයි මේකෙන් තැලෙන්නේ පොඩි වෙන්නේත්. ඔබේ ප්‍රශ්නත් විසඳිය යුතුයි. ඒ වාටත් විසඳුම් ලබා ගන්නට ඔබ සාකච්ඡා කළ යුතුයි. හැබැයි පොඩි මිනිස්සු තලාපෙලන්නේ නැතුව. මව්බිම දවසේ පද 4 විදුර අබේනායක ගෙනෙන කවිය. 20 ලක්ෂයක් ජනතාවට අහිංසක දුන්නලු ඔප්පු නැතිකොටදා ඉඩම් දුක. දැන් දුම්රියට අයිතිව ඇත ඉඩම් ටික. බන්දුල විකුණ ගන්නට යයි ටිකෙන් ටික. ඉඩම් ඔප්පු දීලා දැන් මොකද්ද කරන්න යන්නේ? විකුණ ගන්නටයි යන්නේ අහිංසක ජනතාවට හැමදාමත් දුන්නේ බොරු පොරොන්දු සහ එහෙමත් නැත්නම් ඔවුන් කබලෙන් ලිපට වැටෙන තීන්දු. ලංකාදීපයට සුජීවගෙන එන විගඩම්. කලගෙඩි ලාම්පුවේ වැඩ පෙරගෙන අය පල නැති ඡන්ද ඒකෙන් නැවතුණාය. තවමත් මගේ සේවය වමනාය. බෑනගේ වැඩට මට දැන් හරි හිනාය. අයියෝ ඉතින් මොකට මැතිවරණ පවත්වනවද? කලගෙඩි ලාම්පු සෙල්ලමක් දැම්මනම් ඉතින් අර ජනමත විචාරණයක් තිබුණානේ අපේ රටේ එක කාලෙක කලගෙඩියද ලාම්පුවද කියලා ජනමත විචාරණයක් තියලා ගත්තා. මේ මම ඉතින් එහෙම වැඩ කරපු කෙනෙක් දැන් නම් මගේ මේ බෑනගේ වැඩවලට නම් මට හිනා කියලා මේ සොහොනේ ඉඳලා කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වගේ කෙනෙක්. දිවයින අංජනගේ කාටුන් ගෙන එන්නේ අපි මේ ඊළඟට ෆොන්සේකයි සජිතුයි වලි. පාටලී සජිතුයි වලි. පක්ෂේ නම සමගි ජනබලවේගය නේද? හැබැයි ඒ වුණාට ඒගොල්ලෝ ඇතුලේ වලි.
ලංකාදීපයට තුන් මංසල කවි සටහන ගෙනෙන්නේ තිලක. අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්නට තෝරාගන්නේ තුන් මංසල කවි සටහන. අගහිඟ දුප්පතුන් අතරේ වැඩිවීම, හේතුය අඩදඹර පවුල්වල ඇතිවීම, දරුවන්ටයි ඉන් වැඩිදුර බලපෑම, වලකනු කෙසේ දරුවන් නොමගට යාම. රටේ ආර්ථිකය කන්න ටික නැති කරලා තියෙනවා විතරක් නෙමෙයි, දරුවන්ගේ මානසික සෞඛ්‍ය අහිමි කරලා ඔවුන් නොමගට යාම වළක්වන්න බැරි තත්ත්වයකට මේ රට පත් කරලා තියෙනවා. Dasatha News ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ. දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.